සිය බස සිය බස සිය හඬ සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සිය හඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සිතක රැඳි මතක පතත මතක පතත නොකියු හැඟුමක් පුබුදු වෙන බුද්ධි අරහෝරා විඩාවි ගහ කුල පව මල් දළු සලා ඉපනැලි පුනා කළුවර කියා නිම්නේ පුරා ඉරහඳ පව නොපෙනී ගියා දිය රැලි එදා ඒ සීතලෙ කටු තුඩු වෙලා දෙව්වා දෙපා මතකයි එදත් නුඹ අද වගේ ඉහිලුවා පද වේදනා ළඟ ළඟ එතැයි නුඹ කී නිසා වසන්ත කාලයට ගීලියා නුඹටත් නැසෙන්නට මිමිනුවා නුඹ කියා දුන් ඒ පාඩමට නුඹ දන්නේ නැ නුඹටත් වඩා මම පෙම් කළා අතු ඉති පුරා මල් දළු කොට වසන්තේ වෙන්නේ නැති පැමිණුණා ඉර හඳ පව වෙනදට වඩා සිරියාවන්තව හිනගුණා මම එදා ඒ වසන්තේ අනගිතම මල වෙලා නුඹ නමට වෙන් කළා දිනක නුඹ ළඟ දන ගසා වන්දනා කර නිමි සිතා රළ පිටින් රළ ඔසවා තබා සදාකාලික විසිතුරු මව නිසල් මල් වල දියබසේ නුඹ ඉතින් නොපෙනී ගියා මේ නලින්ද සංජීව කියන කවියගේ හරබර කවියක් ඉතින් එකතු වෙන්න නොකිය හැඟුමක් පුදු කරන බුද්ධි අඩ හෝරාවත් එක්ක සිත කරෙන්දි මතක පතත සිතක රැදි මතක පදගෙන කියන්න අද අපි ආරාධනා කරේ කවුද කියලා නේද ඔබ කල්පනා කරන්නේ ඔහු කවියෙක් ගේ පද රචකෙක් ඒ වගේම තිර රචකෙක් ඒ තමයි නලින්ද සංජීව ලියනගේ නලින්ද සංජීව ලියනගේ මහත්මයා නෙමෙයි ආයුබෝවන් ඔබට ආයුබෝවන් නෙමෙයි ද වයිට් චිප් දීවර ගීතේ ගුරු ගීතේ සමුකනිමු ගුල්සාරි ජමිලා යන ප්‍රසිද්ධ රුසියානු ග්‍රන්ථවල හිමිකරුවා තමයි චිංගිස් අයිත්මාතෝ කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ අපි හරි ආදරෙන් වැළඳගත් ඔහුගේ කෘතියක් වන ගුරු ගීතේ කියන කෘතිය පිළිබඳවයි. අපි පොත ගැන කතා කරන කලින් මම කැමති චිංගිස් අයිත්මාතෝ කියන ලේඛකයා ගැන ඔබගෙන් දැනගන්න. සාහිත්‍ය ඉතිහාසයේ හදාරද්දී ප්‍රධාන වශයෙන්ම සෝවියට් දේශයේ සාහිත්‍යය අපි යුග දෙකකට වෙන් කරලා හඳුන ගන්නවා. අපි දන්නවනේ 1917 රුසියාවේ සිද්ධ වුණ ශ්‍රේෂ්ඨ විප්ලවයක්. අපි මේක හඳුන්වනවා ඔක්තෝබර් විප්ලවය කියලා. ඔක්තෝබර් විප්ලවයට පූර්වයේ, ඒ කියන්නේ 1917 කලින් රුසියාවේ ලියවුණු සාහිත්‍ය කෘති පොදුවේ හඳුන්වන්නේ රුසියානු සාහිත්‍ය කියලා. මේ රුසියානු සාහිත්‍යයට අයිති වුණා ශ්‍රේෂ්ඨ මහා ගාථකවර ලියෝ ටෝල්ස්ටෝයි, හිම කබාය ලියපු නිකොලයි ගොගොල්, අපරාධය සහ දඬුවම ලියපු ප්‍යෝදොර් දොස්තෝස්කි, ඊට පස්සේ ඇන්ටන් චෙකොව්, මහා කවි ඇලෙක්සැන්ඩර් පුස්කින්, පියෝර් සහ පුත් වගේ නවකතාවක් ලියපු ඉවාන් තුර්ගිනීෆ්, මේ වගේ ශ්‍රේෂ්ඨතමයෝ තමයි රුසියානු සාහිත්‍යයට අයිති වුණේ. 1917න් පස්සේ රුසියාවේ සාහිත්‍ය ශිෂ්ටයට අදාළව සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලෙනින්ගේ මරණයෙන් අනතුරුව ස්ටාලින් පාලන බලයට පැමිණියන් පස්සේ රුසියානු සාහිත්‍යයට අදාළව රජය විසින් පනවනු ලබන යම් යම් නිර්ණායක ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ඒ නිර්ණායකවලට එපිටින් යන සාහිත්‍ය කෘතිවලට කිසියම් ආකාරයක බරපතල වාරණයක් ස්ටාලින් පාලන තන්ත්‍රය විසින් පැනෙව්වා. මෙන්න මේ තත්ත්වය යටතේ තමයි
चिंगिस आयत माता उलटे मिहाइल शोल हो उलटे साहित्य निर्माण का निर्माण करने ये दिन ने सिद्ध हुई मेरे मेयुगी साहित्य सामान्य हादुंगन वा सोवियत साहित्य के ला मध्य त्यागन में ने बेदी में रूसियन साहित्य विप्लव खाली सोवियत साहित्य विप्लव पास से ऐताकोटे मेरे में सोवियत साहित्य लियो ने समाज सत्ता यथार्थवादी रीति ओसे मैं समाज सत्ता यथार्थवादी रीति क्या ने समाजवादे प्रचलित किरी में आरमुनी समाजवादे प्रचार ने किरी में आरमुनी लियोन साहित्य ऐताकोटे स्टालिन पालनतंत्र के हितुआ साहित्य वनाही समाजवादे प्रचलित किरी में मेवलमक के किन कारणा मैंने में कारणा मत पदरम मिला तमाय आयत मातूलटे लिया ने सिद्ध हुई है बैल सामाने वारने पहने उड़ पास से नीति रीति पहने उड़ पास से एक हरियर लेख के कुंगी थाटो के पुवागी साहित्यकारे कुंगी पारिकाल पे लेट सीमा वं पहने पुवागी आयत मातो के न खता कराती आयत मातो कोहमदे आयत मातो कोहमदे में वारने नीति रीति आसिंग रिंगला खाने न रिंगला तमंगे खलात्मक परिसमाप्त भावे युतु निर्माण सीली ते न्यूतु कृति गणना के लिए देख हुई ओहलीवा अपने अद कथाकरण ने गुरु गीते ओहलीवा जमीला वेलासन को कुएवित समुगणि मुगुलसारी अम्मा सहमी कथा वगे श्रेष्ठ नवकथा मे हेम नवकथा क्लियुने समाज सत्ता यथार्थवादी रीति ओसे अदापि गुरु गीते गण कथाकरादि अपि बालमु चिंगिस आयत्मा तोलिवे स्टालिन टू अमना उदेद हेम नेत्तां चिंगिस आयत मातुगे स्वाधीन परिकल्पने देखिए रे सिद्ध करेंगे मतक पत्र दुष्यंत इता करुणा वे अल्तिनाई का कथा करके मूल दावसे अल्तिनाई वेली गुमटी का पासर टे दी लगी हिम जीविते पालम हुआ तावटक थमांगे गिद्राई टे विरुद्ध वे वैदा करना සැබවින්ම ඇයට මේ දේ කරන්න පෙළඹවීම ලැබෙන්නේ ඇය වෙත එල්ල වුණු ඔහුගේ කරුණාබර වදන් නිසා. ඉතින් මම කැමති ඔබගෙන් විමසන්න අල්තිනායගේ හිතේ මේතරම් වෙනසක් කරන්න සමත් වුණු මානව දයාව කියන දේ දුෂයෙන් ළඟ රෝපණය වෙලා ඇත්තේ කොහොමද කියන දේ පිළිබඳව. අපි දන්නවනේ අල්තිනායි හැදෙන්නේ වැඩෙන්නේ රළු ग्राम्य असांस्कृतिक गोरहरी पारिसर कैथली ऐट खावदावत खागेंगवत आदर हिमुन खरुणाव हिमुन दयाव हिमुन एवेनुट ऐट हेमतिश्य मुहुन दिन्वेन्नी अखारुंग खम्मट सहस्य खम्मट निर्दय निर्दय खम्मटम ऐट मुहुन दिन सिद्धवेन्नी यतकोट मेन मे अखारुण कायुलेट मेन मे असांस्कृतिक आयुलेट थमाई द्विशेन्केन नाम मिनिसा पैमिनेन्नी ඒ මම හොර නව මිනිසෙක් කියලා කියන්නේ මම හොර නව මිනිසෙක් කියලා කියන්නේ ඔහු නව දර්ශනයක් එක්ක කයිලයට එන්නේ ඔහු නව භාවිතාවක් එක්ක කයිලයට එන්නේ ඒ වගේම ඔහු තුල වන්නේ ඔහුගේ අභ්‍යන්තරයේ ශික්ෂණය වෙලා තියෙන මෙන්න මේ නව දර්ශනය ඒ නව දර්ශනයට අදාළ භාවිතාවෙන් පිරිපහදු වෙච්ච අභ්‍යන්තරයක් ඔහුට තිබෙන්නේ එතකොට ඔහු තුල තිබෙන මෙන්න මේ අභ්‍යන්තර ශික්ෂණය ඔහුගේ සිනාවකින් පවා පේන්න ගන්නවා ඔහුගේ මානව දයාව ඔහුගේ සිනාවකින් පවා පේන්න ගන්නවා एक निशातमाई अल्तिनाई ओहुट वसग वेन्नी पासल हदन्न वियली गोम एकतु करान्दी सीतलें बेरेन्न अल्तिनाई पुलुवन वेनवा सीय नंदनियगे नपुरुकाम नोतका ए वियली गोम मल्ल गिहिल्ला द्विषयेन परित्याग करान्न मेक हरिम वेदगत् तेनक् अपि दन्नवने अपि दकल तियेनवा पपुवट गहगेन जनतावट आदरे जनतावट आदरे कियला कियन देशपालन नायकयो गेन मखेन एक बोरुआ जनतावट आदरे जनतावट आदरे कियला सियपारक जपकलाट आदरे पहलवे दिने पहदिलिवम निश्चितवम मानव दयाव कियने प्रगुण करन्न ओने काक निपुणत्वयट पत् वेन्न ओने काक अन्ने प्रगुण बव अन्ने निपुणत्वय द्विषय नत् करगन्ने भाविताय एक निसा तमयि ඔහුට අල්තිනායිලට ලං වෙන්න පුළුවන් වෙන්නේ ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න. ඔය කියන කාලේ 917 විප්ලවයෙන් පස්සේ
දුයිශේල් වගේ නව මිනිස්සු දුයිශේල් වගේ නව තරුණයෝ නව සමාජ පණිවිඩයක් අරගෙන නව සමාජ යුදාවක් ගැන පණිවිඩය අරගෙන සෝවියට් දේශයේ මහා සෝවියට් දේශයේ ගමින් ගමට අයිලෙන් අයිලයට ගියා අරගෙන ගියේ නව සමාජ ක්‍රමයක පණිවිඩය ඒ අරගෙන යද්දී ඔවුන් අරගෙන ගියා මිනිසුන් වෙනුවෙන් උණු ආදරය මානව දයාව ඒක හඳුන ගන්න පුළුවන් වුණා අල්තින අයලට චිංගිස් සයිත් මාතෝ ගුරු ගීත ඇතුලේ ලියන්නේ එහෙම ඒ කල්තින අය කෙනෙක් ගැන විතරයි හැබැයි අපි දන්නේ සෝවියට් දේශයේ පුරාම හිටි එහෙම අල්තින අයලා තව අල්තින අය ගොඩාක් ඉන්නේ හැබැයි අපි ඒ කතා දන්නේ අයිත් මාතෝ අපිට කියනවා කිර්ගීසියේ කිර්ගිස්ථානයේ කුරුකුරේව අයිලේ අල්තින අය ගැන කතාව අනිත් එක දුවිෂේන්ලා මේ ගම්මාන වලට ගියේ ආදරය විතරක් අරගෙන නෙමෙයි ඔවුන් අරගෙන ගිය සමාජ පණිවිඩය වැළඳ ගන්න අල්තින අය තිබුණු උනන්දුව තමන් වෙනස් කරන්න තමන්ගේ ජීවිතය යහපත් කරන්න නව සමාජ බලවේගයක් පෙරට පැමිණෙනවය ඒ පැමිණීම පිළිගන්න ඒ පැමිණීම ග්‍රහණය කරගන්න අල්තින අය තුල තිබුණු උනන්දුව ඒ උද්‍යෝගය අපිට අල්තින අයගේ හැසිරීම ඇතුළ දකින්න පුළුවන් මතක තියාගන්න දුවිෂේන්ලා අයිලෙන් අයිලට ගියේ අල්තින අයිලට හොඩි උගන්නන්න විතරක් නෙමෙයි අල්තින අයිලට ජීවිතයත් උගන්නන්න දුෂේයෙන් ප්‍රාදේශීය නගරයට පක්ෂ සමාජිකත්වයේ ගන්න ගිහින් වෘකයන්ගේ බේරි පැමිණුණු අවස්ථාවේදී අල්තින අයගේ ඇස්වලින් කඳුළු වැගිරෙනවා ඉතින් මෙතනදී උන සිදුවීම ගැන ඔබට හිතෙන්නේ මොනවද දුෂේයෙන් අයිලට ආවට පස්සේ දුවිෂේන් සහ අල්තිනයි කෙමෙන් කෙමෙන් ලඟ වෙනවා ටිකෙන් ටික ලඟ වෙනවා ඔවුන් අතර කිසියම් ආකාරයක බැඳීමක් වර්ධනය වෙන්න පටන් ගන්නවා ඔවුන්ගේ මේ බැඳීම වර්ධනය වෙන්නේ කිසිසේත්ම අපි හිතන්නේ හොඳ නෑ ඔවුන්ගේ බැඳීම වර්ධනය වෙන්නේ මේ යෞවන ආලය කියන කාරණාව පදනම් කරගෙන නෙමෙයි එහෙම එකක් කිට්ටුවකවත් තිබුණේ නෑ ඔවුන්ගේ බැඳීම වර්ධනය වෙන්නේ ඔවුන් එකම අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරන්න සිද්ධ වුණු නිසා එහෙම පරිසරයක් ඇතුළේ ඔවුන්ට වැඩ කරන සිද්ධ වුණු නිසා අනිත් කාරණාව තමයි ඔවුන්ගේ බැඳීම වර්ධනය වෙන බලපාපු ඊළඟ හේතුව තමයි ඔවුන්ට මුහුණ දෙන්න වෙච්ච පොදු ආපදාව මම මොකද මේ පොදු ආපදාව කියලා කියන්නේ දුවිෂේන් අයිලට ඇවිල්ලා පාසල නිර්මාණය කරන ගම්මුන්ගෙන් උදව් ඉල්ලද්දි බයිගේ අස්වගාල පාසලක් බවට පත් කරලා දෙන්න කියලා ගම්මුන්ට කියද්දි කිසිම ගැමියෙක් ඒකට සූදානම් වුණේ නැහැ අන්තිමට පිදුරු අරගෙන ගිහිල්ලා වියලි ගොම අරගෙන ගිහිල්ලා පාසල හදන්න සිද්ධුනේ දුවිෂේන්ටයි ඒ ළමයි අතර හිටපු ටිකක් වැඩිමහල් වයසක හිටපු අල්තිනාට අඩමු ගානේ සීත කාලෙදී ගිනි තපින්න වියලි ගොම ටිකක් පාසල ගෙනත් දෙන්න ගැමියෙක් ඒ ගමේ හිටියේ නැහැ අඩමු ගානේ අල්තිනායි හිතනවා ගඟහරහා පාලමක් දාලා දෙන්නවත් යුතුයකම ගම්මුණු තිබ්බ කියලා. හැබැයි ගම්මු එහෙම කරෙත් නැහැ. මෙන්න මේ පොදු ආපදාවත් මොන් දෙදෙනා එකම අරමුණක් වෙනුවෙන් එකට වැඩ කිරීමක් තමයි ඔව්ව ලංකන්නේ. මුලින්ම අල්තිනායි තුල දුවිෂයෙන් කෙරෙහි ඇති වෙන අනුකම්පාවක්. ඔහු අයලයට ඇවිල්ලා ගමේ පාසලක් පටන් ගන්න ඕනේ කියලා ගම්මුන්ට කතා කරන දවසේ කිසිම ගැමියෙක් ඔහුට අහුම් කන් දෙන්නේ නැහැ. ඔහුතුලින් යම් තනිකමක් දැක්නව අල්තිනයි. ඒ තනිකම අල්තිනයි තුලත් තිබෙන වේවි. මෙන්න මේක අල්තිනයි තුල දුවිෂයෙන් කෙරෙහි අනුකම්පාවක් ඇති කරන හේතුව. ඊළඟට ඔවුන් ගඟහරහා ළමයි එගොඩ කරන්න ගඟට ගල් කැට වීසි කරපු දවසේ අල්තිනයි සීතලට ගොදුරු වෙනවා. මේ වෙලාවේ දුවිෂයෙන් ඇයව ගංගියුරට එක්කරගෙන ගිහිල්ලා ඇයව උණුසුම් කරනවා. සහෝදරත්වයකට වර්ධනය වෙච්ච දවස එදා කියලා කොහොම වුණත් අල්තිනයි සහ දුවිෂයෙන් අතර කෙමෙන් කෙමෙන් වර්ධනය වුණු බැඳීම මුලින් අනුකම්පාව ඊළඟට සහෝදරත්වය පස්සේ ගුරු ගෞරවය මේ සියල්ල ඉක්මවා ගිහිල්ලා ඒක නිශ්චිත මොහොතකදී අල්තිනයටත් පාලනය කරගන්න බැරි අල්තිනයි කැමති වුණත් නැතත් ඇගේ කැමැත්ත කැමැත්ත මොකවද මේක අර යෞවන ආලේ කලාපයට අන්නේ සීමාවට පැමිණෙනවා
මහිතන්නේ ඒ කල්තිරයට පාලනය කරගෙන බැරිවුණු දවස තමයි ඔබ ඔය මතු කරන ප්‍රශ්නය අහන දවස. හිම කුණාට වෙනුත් ගැලවිලා වෘකයන් ගෙනුත් මිදිලා ඔහු ආපහු කරතම්බායිගේ පැල්පතට ආවම ඇයිනේ ඇය දකිනවා ඔහු මොන තරමේ අවදානමකට මුහුණ දුන්නේ කියලා. ඇයට උවමනා වෙන්නේ නැති ඇයට උවමනා වෙන්නේ නැති ගිහිලා දුවිෂෙන්ගේ ගෙල බදාගෙන හඬන්නේ. එහෙමනි යවුනාලේ හැංගීම් මෙහෙමනි. හැබැයි ඔවුන් අතර තිබුණේ හැංගීම් පිට කරන්න පුළුවන් ආකාරයේ බන්ධනයක් නෙමෙයි. ඔවුන් අතර තිබුණේ සහෝදරත්වය, ගුරු ගෞරවය, විප්ලවවාදී පෞරුෂය, මෙන්න මේ සියල්ලට වසඟුණු, මේ සියල්ල සම්මිශ්‍රණය වුණු සංකීර්ණ හැඟීමක්. ඒ හැඟීම ඇතුලේ හඳුළු වලට අවසර තිබුණේ නැහැ. ඒ හැඟීම ඇතුලේ හඳුළු වලට අවසර තිබුණේ නැහැ. ඉතින් අසරණිය ඇඬුවා. අල්තිනායිට තමන්ගේ නැන්දා බිහිසුණු විවාහයක් කර දෙන්න යන අවස්ථාවේදී දුෂයයන් ඔබ බය වෙන්න එපා. කවුරු නැතත් මං ඔබට ඉන්නවා කියලා ඇයව ශක්තිමත් කරන්න වෙර ගන්නවා. එහෙම නැත්නම් වෙර දරනවා. ඉතින් මෙතනදී අල්තිනායිට දුෂයයන් රැකවරණයක් වෙනවා වගේම බලාපොරොත්තුකුත් වෙනවා කියලා මට හිතෙනවා. මගේ අදහස ගැන ඔබට මොකද හිතෙන්නේ? එදා වෘකයන්ගෙන් මිදිලා සීත කුණාටුවෙනුත් මිදිලා දුවිෂෙන් කරතම්බයිගේ පැලට ආපු දවසේ අල්තිනයි අඬනවනේ. ඒ හඳුළු දුවිෂෙන් හඳුන ගන්නවා අල්තිනාය තුල දුවිෂෙන් කෙරෙහි වෙන ගැඹුරුතම ආලයක ප්‍රකාශන මාධ්‍යයක් විදියට. මම ඒ හිම කියන්නේ අල්තිනායි විවාහ කර දෙන්න යන බව ඇහුවම දුවිෂෙන් චකිතයටපත් වෙනවා. ඔහු සසල වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඔහු සසල වෙන්නේ ඔහුත් අල්තිනායි කෙරෙහි යම් මාලයකින් පසු වෙන නිසාද නැත්නම් අල්තිනායිගේ අනාගතය පිළිබඳ කිසියම් ශක්තියකින්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එක වෙලාවක දුවිෂෙන් කියන විතාම සංයමේ උඹට මතකද කෙල්ලේ එදා රැ කරතම්බයි ටික වෙලාවකට අතුරුදහන් වුණා. ඔහුගේ ජෛනකාව මහල් එක්කගෙන ඉන්නේ. මම කරතම්බයිට කිව්වා එහෙම කරන්න ඕනේ නැහැ කියලා. කරතම්බයි හිතන්නේ අල්තිනාගේ හෘදේ වස්තුව රිදෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒක සුවපත් කරන්න ඇදුරුකමක් කරන්න ඕනේ කියලා. හැබැයි දුවිෂෙන් කරතම්බයිගේ උත්සාහය වළක්වනවා. මම හිතුවා ගුරු ගීතේ මං කීපතාවක් කියවලා තියෙනවා. හැබැයි මේ මෑතකදී කියවුවා මම හිතුවා දුවිෂෙන් ඇයි අල්තිනායට එහෙම කියන්නේ? මට හිතෙන්නේ දුවිෂෙන් ටුවමනා වෙනවා අල්තිනායට අඟවන්නේ. උඹේ හිතේ මං ගැන තියෙන හැඟීම මං හොඳටම දන්නවා. හැබැයි දුවිෂෙන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ ඔහුගේ විප්ලවවාදී භූමිකාව නිසා හෝ ඔහුගේ ගුරුවරු භූමිකාව නිසා හෝ ඔහුගේ වැඩිහිටි භූමිකාව නිසා හෝ ඔහුට පුළුවන් කමක් තිබුණේ නැහැ අල්තිනායට නොවලහා තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න. ඉතින් මෙන්න මේක හරිම වැදගත් කරක් විදිහට මම හිතනවා. ඔබ අහන ප්‍රශ්නේ අල්තිනායට රැකවරණයක් දැනුණ නේද කියලා දුවිෂෙන් ළඟදී. මම කියන්නේ අල්තිනායට විතරක් නෙමෙයි. අල්තිනායට විතරක් නෙමෙයි රැකවරණ ලැබුණේ. අපි දන්නවනේ ඇත්තරම චිංගිස් සයිත් මාතෝ ගුරු ගීතේ ලියන්නේ දුවිෂෙන් කියන වැඩිහිටි පිරිමියගේ අල්තිනායි කියන ලාබාලි යුවතියගේ අහිංසක ආදර කතාව අපිට කියන්නම නෙමෙයි. ඔහුට උවමනා වෙනවා වෙන සමාජ කතාවක් වියංගයෙන් හරි යටිපෙළෙන් හරි අපිට කියන්නේ. අපි නිකමට අල්තිනායි චුට්ටක් පැත්තකින් තියමුකෝ. දැන් අල්තිනායිගේ දුවිෂෙන්ගේ අහිංසක ආදර කතාවටයි ඊට පස්සේ පොප්ලර් ගස්ලගේ සෙවනැල්ලටයි වසන් වුණු සමහර සෙසු චරිත අවශේෂ චරිත සුළු චරිත මේ කෘතියේ තියෙනවා. දැන් එහෙම එක චරිතයක් තමයි කළුහාමිගේ චරිතය. දැන් මම මේ ගුරු ගීතය අවුරුදු 20ක් විතර වගේ තිස්සේ සැරින් සැරේ කියනවා. මේ මෑතකදී කියපු වෙලාවක තමයි මට මේ කළුහාමි චරිතයත් එක්තරා විදිහකට නිරීක්ෂණය වුණේ. දැන් බලන්න මේ කළුහාමි කියන්නේ රතු මූණගේ පළවෙනි බිරිඳ. ඔහු අවුරුදු 40ක් ඇය අවුරුදු 40ක් විතර රතු මූණගේ යටතේ පීඩනයට පත් වෙලා අවමානයට පත් වෙලා අගෞරවයට පත් වෙලා ජීවත් වෙනවා. කෘතියේ කළුහාමි ගැන විස්තර කරන ටික ආපහු කියවන්න කියලා මම කියනවා. ඇය හරියට නිෂ්ක්‍රීය මිනිස් ශරීරයක් වගේ. එහෙම නැත්නම් කළු බැල්ලක් වගේ කියලා තමයි සමහර තැන් අයිත්මතෝ විස්තර කරන්නේ. ඉතින් මේ අයිත්මතෝ මිලීෂියා භටයන් දෙදෙනෙකුත් දුවිෂෙන් මිලීෂියා භටයන් දෙදෙනෙකුත් රැගෙන අල්තිනායව බේරගන්න පැමිණෙන දවසේ මෙන්න මේ කළුහාමිත් අර පීඩනයෙන් නිදහස් වෙනවා. ඔබට මතක ඇති අවුරුදු 40ක් 30ක් ඇතුළත තිබුණු පීඩනය පුපුරා යන හැටි
ඇය රතු මූණට ගල් ගහනවා බනිනවා කෙල ගහනවා දෙස් තියනවා අවලාදන ගනවා ඉතින් මං කියන්නේ මේක අපි කියව ගන්න ඕනේ අර මේක අපිට කවදාවත් අහු වෙන්නේ නැහැ දුයිෂෙන්ගේ අල්තිනාගේ ආදර කතාවට විතරක් අපි සංවේදී වුණොත් මේක අපි කියව ගන්න ඕනේ හැම තිස්සෙම අයිත් මාතු ඇයි ගුරු ගීතේ ලිව්වේ අර දුයිෂෙන් කියන නව මිනිසා අයිලේට ආවට පස්සේ අල්තිනාගේ ජීවිතය විතරක් නෙමෙයි වෙනස් වුනේ කලු හාමිලාගේ ජීවිත පාව වෙනස් වුනේ प्रकाश नुकिरियम धरण महानसिय ඇයට යන්නට ඉඩ හරින්නේ නැත්තේ ඇයගේ ඉගෙනීමට බාධාවක් වෙයි කියලා ඔහුට දැනුන නිසා වෙන්නේ නැති කියලා අත්තරීම ප්‍රේමයක් කියලා තියෙන කියමන සැබෑවක් කරමින් දුෂයයන්ගේ මේ ක්‍රියාකලාපේ මගේ සිත් ඇද ගන්න තැනක් වෙනවා ඉතින් ඒ පිළිබඳව ඔබේ අදහස් දෙනකන් මම කැමතියි අල්ලා ගැනීමද ප්‍රේමය අතහැරීමද ප්‍රේමය කියන කාරණාව වෙනුවට මං කැමති ඒ සාකච්ඡා වෙනුවට ඒක සුලබව සිද්ධ වෙන සාකච්ඡාවක් මං කැමති මේක වෙන පැත්තකින් කතා කරන්න. දැන් මගේත් මිතුරු ඉන්නවා විශේෂම මේ ටියුෂන් කරන අමතර පන්ති ගුරුවරු මේගොල්ලන්ගේ ප්‍රචාරක පූර්වවල මෙන්න මෙහෙම තේමා පාඩ දැන්වීම පාඩ උන් නිරූපණය කරනවා. අපේ කාලයේ දුවිෂේ අපේ අයිලේට එන්න අල්තිනායිලාගේ පන්තිය ඔන්න ඒ වගේ. හැබැයි මේ සැබෑ දුවිෂේනුයි මේ විකාර දුවිෂේල්ල අතර බරපතල වෙනසක් තියෙනවා. එදා සැබෑ දුවිෂේන්ට පුළුවන් වුණා අල්තිනායිව අල්තිනායි තමන්ට ආදරය කරද්දි තමන් තුලත් අල්තිනායි කෙරෙහි ආදරයක් මෝරගෙන එද්දිත් අල්තිනායිට මොස්කව්වට යන්න දෙන්න. ඇයගේ අනාගතේට ඉඩ හදන්න. හැබැයි අපි දන්න ඕනේ සමහර ටියුෂන් දුවිෂේන්ල හැම තමන්ගේ පන්තියට එන අල්තිනායිට SMS ගහනවා. එහෙම නැත්නම් තමන්ගේ යහනට කැනවන ලින්ක් ආරාධනා කරනවා. එහෙම නැත්නම් පන්තියට එන ලස්සන අල්තිනායි තෝරගෙන පසාද බැඳගෙන ඒ ළමයිගේ අනාගතය සම්පූර්ණයෙන්ම උයන්න පිහන්න වළං හෝදන්න කුස්සියට සීමා කරනවා. හැබැයි අපි මේ කතා කරන සැබෑ දුෂේන්ට එහෙම කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට හේතු වෙන්නේ නැත්තේ ඔහු තුල තිබුණු සැබෑ විප්ලවීය අධ්‍යාත්මය. ඒ වගේම ඒ විප්ලවීය අධ්‍යාත්මය වගේම ඔහුට තිබුණා තමන්ගේ පීතෘ භූමිය වෙනුවෙන් සෝවියට් දේශය වෙනුවෙන් ඉටු කරන්න යුතුකම් කොටස. අපි දන්නවනේ ශිෂ්ටාචාරයේ වග් ගමම් මග තුළ මෙන්න මේ කියන කාලයේ වෙද්දී සෝවියට් දේශය නන්නත්තර වෙලා තිබුණේ. ඔවුන් ලෝක යුද්ධවලට මුහුණ දීලා තිබුණා. ඔවුන් අභ්‍යන්තර යුද්ධවලට මුහුණ දීලා තිබුණා. ඔවුන් හිටියේ දරිද්‍රතාවයේ පතුලේ. netmini ඔබට කියන්න 917 විප්ලවයේ සිද්ධ වෙනකොට ඒ විප්ලවයේ ප්‍රධාන සටන් පාඨ තුනක් තිබුණා. එක සටන් පාඨයක් තමයි පාන් ජනතාවට පාන් සොල්දාදුවන්ට සාමය ගොවියන් ටීඩා රුසියාවේ හිටියේ කරවටක් දරිද්‍රතාවයේ ගිලිලා අම්මවරුන්ට තමන්ගේ පුතුන් අහිමි වෙලා බිරින්දෑවරුන්ට තමන්ගේ සාම් කුරුසියෝ අහිමි වෙලා යුද අගල්වල රුසියානු තාරුණ්‍ය කුණු වෙලා ගඳගසමින් තිබුණා. මේ පිළිබඳව මිහායිල් ෂෝලෝහෝගේ ඩොන්නදිය ගලා බසි නව කතාවිතා කදිමට විස්තර කරන මේ යුද්ධේ මොනතරම් බිහිසුමද ඒ යුද්ධේ මොනතරම් අමනද කියලා. ඒක නිසා වගකිවියුතු විප්ලවවාදියෙක් විදියට රුසියාවේ සෝවියට් දේශයේ අනාගතය ගැන බරපතල විදියට හිතපු විප්ලවවාදියෙක් විදියට දුවිෂේන්ට කිසිසේත්ම පුළුවන් කමක් තිබුණේ නැහැ. තමන්ගේ පාටු ආත්මార్థකාමී ආශාවන්ට ඉඩ දෙන්න. ඒක නිසා ඔහු ඉඩ දුන්නා අල්තිනායිට මොස්කව නගරයට බලා යන්න. මොකද අල්තිනායිලා වගේ මානව සම්පත් සෝවියට් දේශයට අවශ්‍ය වෙමින් තිබුණු කාලේ මතක තියාගන්න 917 පාන් වෙනුවෙන් සටන් කරපු සාමය වෙනුවෙන් සටන් කරපු ඉඩම් වෙනුවෙන් සටන් කරපු සෝවියට් දේශය 60-70 දශක වෙනකොට ඇමරිකාවත් එක්ක තරඟයට අජටාකාශයට ගගනගාමී යමින් හිටියා සඳතරණය කරමින් හිටියා. මේ තමයි යම් යම් අඩුපාඩු යටතේ හරි බරපතල දුර්වලතා රසක් තිබියදී හරි සෝවියට් දේශය දුයිසේන්ලාගේ කැපකිරීම මතින් අත්පත් කරගලපු සුවිශේෂී ජයග්‍රහණ. මම කැමැති සෝවියට් රුසියාව නගා සිටුවීමට විරදරපු අවියක් ලෙස දුෂයයන් හඳුන්වන්න. ඔහු ගුරුවරයෙක් විදිහට, සෙබලෙක් විදිහට, ලියුම් බෙදන්නෙක් විදිහට තම ජීවිත කාලය තුළ විශාල කාර්යයක්
අනාගත රුසියාව වෙනුවෙන් කරන්න පෙළඹුණත් මට හිතෙනවා ඔහුගේම කාර්යන්වලදී ඇගෙීමක් එහෙම නැත්නම් වටිනාකමක් ඔහුට ලැබිලා නැහැ කියලා. ඉතින් මේ පිළිබඳව ඔබගේ අදහස එහෙම නැත්නම් ඔබට හැගෙන දේ කෙටියෙන් දැනගන්න මම කැමතියි. මේ ප්‍රශ්නෙට මම මෙන්න මේ විදිහට උත්තර දෙන්න කැමතියි. මේ සාකච්ඡාව පටන් ගන්න කලින් මම ඔබට කිව්වා සෝවියට් දේශයේ ස්ටාලින් පාලන ප්‍රාන්තයේ සාහිත්‍යයට අදාළව යම් යම් වාර්ණයක් ප්‍රමාණයක් ලැබුණා. එතකොට මේ වාර්යයක් ලියපු ලේඛකයෝ දෙන්නේ කස්සියම ජනප්‍රිය පත්‍රයකට මිහයිල් චෝලහු අනිත් එක තමයි අයිත් මාත්. මේ දෙන්නටම පුළුවන් වුණා මේ වාර්ණයේ කණින් රිංගන. ඇත්තම අයිත් මාතෝ මේ කෘතිය ගුරුමීතේ රචනා කරන්නේ සහ ඔහුගේ අනිත් කෘති විශේෂයෙන් සමුගන් විගුසාරි වගේ කෘතියක් එතකොට අනර්හයි සුන්දර කතා වගේ කෘතියක් මේ කෘති ඔහු රචනා කරන්නේ පැහැදිලිවම අදාළ උජ්ජලයන් පිළිබඳ කතාවක් අපිට කියන්න විතරක් නෙමෙයි. මේ රුසියානු සමාජවාදයේ සිද්ධ වෙච්ච දේ. සෝවියට් සමාජවාදයේ සිද්ධ වෙච්ච දේ කියන්නේ. මොකද්ද සෝවියට් සමාජවාදයේ සිද්ධ වුනේ? ලෙනින්ගේ මරණයෙන් අනතුරුව 1924 ලෙනින්ගේ මරණයෙන් අනතුරුව ස්ටාලින් පාලනවලේ අතරගත්ත පස්සේ සෝවියට් සමාජවාදයේ පිළිපන්න විශේෂයෙන්ම තනි රටක සමාජවාදයේ කියන සංකල්පයට අනුව ඒක මාක්ස් ලෙනින් විරෝධී න්‍යායයක්. මෙන්න මේ සටන් පාඨයට අනුව වැඩ කරන්න පටන් ගනිපු නිසා හෙමින් සෝවියට් දේශයේ සමාජවාදී නිලධාරීවාදයට දක්වා පරිවර්තනය වෙමින් තිබුණා. එතකොට දැන් අපි මේ කෘතිය තුළ දකින්නේ ඇත්තටම පාසල ගොඩනගන දුවිෂින් ගන්න උත්සාහය තමයි සැබෑ විප්ලවවාදීන් සෝවියට් සමාජවාදී ගොඩනගන ගන්න උත්සාහය. මිනිස්සුන්ගේ දැනුම හාහා සීතලේ ගැහි කාවිවත් සහයෝගයක් නැතුව තනියම පාසලක් ගොඩනගනවනේ අල්තිරාය මහාචාර්යෝයා කරනනේ. හැබැයි අල්තිරාය මහාචාර්යෝයා උනාට පස්සේ අර පාසල විවෘත කරන පාසල විවෘත කරන අයිලේ ඇයට ආරාධනා කරන කම්ම ඇයට තමන්ගේ අයිලේ ගැන නිශ්චිත එහෙම නැත්නම් බරපතල සම්බන්ධකමක් නැහැ. දුවිෂෙන් සම්බන්ධ අතීතානුස්මරණයක් ඇයට තිබ්බ උනත් ඇය අයිලේට එන්නේ නැහැනේ. එතකොට මේක සිදුවීමක් විදිහට ගත්තහම මේ සිදුවීම අපි සමාජ රූපකයක් එහෙම නැත්නම් දේශපාලනික රූපකයක් විදිහට විග්‍රහ කරොත් මේ තමයි මම ඔය කියන නිලධාරීවාදයේ නැගී සිටින සෝවියට් සමාජවාදය පරිහානියට පත් කරමින් දුවිෂෙන්ලාගේ විප්ලවයේ සැබෑ අයිතිවාසිකම මහිම කරමින් නිලධාරී පෙළෙන්පියක් මේ මත ආරූඪ වීම සංකේතවත් කරන මෙන්න මේ අල්තිනායිගේ හැසිරීම ඇතුලේ. එතකොට මේක අල්තිනායි සම්බන්ධ දෙන මේ අහිංසක නිර්වචනයට වඩා තරම වෙනස් එකක්. ඒ වගේම අල්තිනායිට නොදෙනවත්වම හරි අවිඥානිකව හරි තමන් අතින් සිද්ධ වුණු දේ ගැන පශ්චාත්තාවයක් තියෙනවා. ඒ නිසා තමයි අර එයාට සිද්ධ වෙන්නේ එයා හිතන්නේ අර පොප්ලර් ගස් විහා බලාගෙන එයා අතීතයේ අනුස්මරණය කරලා දියා හිතන්නේ මේ පාසල නම් කරන්න ඕනේ දුවිෂෙන්ගේ පාසල. අඩුමාලේ එහෙමවත් අපි මේ ජයග්‍රහණ වලට කැපවෙච්ච අතීත විප්ලවවාදීන්ට කෘතගුණ දක්වන්න ඕනේ. දැන් බලන්න දුවිෂෙන් ඔහු මොන තරම් පිරිපුන් විප්ලවවාදියෙක්ද කියලා. ඔහු ගුරුවරයෙක් විදිහට තමන්ගේ භූමිකාව ඉටු කළා. ඊට පස්සේ ඔහු යුද්ධයට සම්බන්ධ වෙන සොල්දාදුවෙක් විදිහට. අවසානයේදී අල්තිනායි මහාචාර්යවරයා කියලා ගමට එද්දී දුවිෂෙන්ට පුළුවන්කම ලැබුණා ලියුම් බෙදන්න. හැකල්කාරයෙක් කියලා හරි තමන්ගේ විප්ලවීය වගකීම ඉටු කරන්න. ඉතින් ඒක නිසා මම හිතනවා දුවිෂෙන්ලා තමන්ට පුළුවන් උපරිමයෙන් තමන්ගේ කටයුතු කරා. හැබැයි දුවිෂෙන්ලාගේ විප්ලවයේ ජයග්‍රහණ අහිමිවා ඒක තමයි අපි ගුරු ගීතේ හරහා කියවා ගන්න ඕනේ වටිනම දේශපාලනික පාඩම. පායන හඳ ලස්සනයි කියන්න මානුදකින් ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. කන්තානට පායන හඳ ලස්සනයි කියන්න මානුදකින් ඒ පුර හඳ ඔබට හැකිය දකින්න.
अंदुरुला वहीना कल सरसवि बिम ते मिन्न अंदुरुला वहीना कल सरसवि बिम ते मिन्न कुडे अटिन ओब यान कल एपा तनिय दनन्न लता मंडुलु अतवना एपा अहक बनन्न लता मनुलु अथवनावि एपा अहक बनन्न मागन मतकय गुली कर महावेलियत दमन अंतानत पायन हंद लसनाईद यन्न मानो दाखिन एपुर हंद ओबत है किय दखिन्न अंतानत पायन हंद लसनाईद यन्न मानो दाखिन ए पुर हंद ओबत है किय दखिन्न सिद्ध करेंदी मतक कदद आइले कंदु गेटे उड़ निहडवा सिटी ना कोकुला गस देग उनके निहड प्रेमे पुरा उठते केला मां क्यों वत एट ओबे अदास मोन वगे वेन्न पुलुवन्द ओब कोकुलर गस केन मगे प्रश्न हरि मट मतक वेन्ने मैथ केले गुरु गीते परिवर्तने करपु विशाल सोवियत कुटी संवारे परिवर्तने करपु चूलानंद समरनायक सहोदरया अलकपु अदास ओगे अदास सुने हुवतावा क्यूवा අපේ සාහිත්‍ය කියවීම පොපුලර් ගස් දෙකකින් ඔබට ගිහිලා නැහැ කියලා. මේකට ප්‍රතිචාර දක්වුවා සෝවියට් සාහිත්‍ය කුටි පරිවර්තනය කිරීමේලා විශේෂඥ භාවයක් ප්‍රකට කරන තවත් සහෝදරේ මහින්ද සෙනරත් ගමගේ. ඔහු කිව්වේ අපේ සාහිත්‍ය කියවීම පොපුලර් ගස් දෙක ළඟටවත් චරවණන් ඒක ලොකු දෙයක්. ඒක අතුරු කතාවක්. ඔබ අහන ප්‍රශ්න. පොපුලර් ගස් දෙක පැහැදිලිවම. දුයිසෙන්ගේ අල්තිනායිගේ ඉසිදා හෙලිදරව් නොකරන ලද ප්‍රේමයේ පිළිබඳ සංකේතයක් තමයි. ඔවුන්ගේ පොපුලර් ගස් දෙක පැල කරන්නේ පොපුලර් කැලෑර දෙක පැල කරන්නේ. අල්තිනායිව විවාහ කර දෙන්න යෝජනා කරලා අන්නේ යෝජනාවෙන් ඔවුන් බොහොම කම්පාවට පත්ලා ඉඳ දවස. මේ බලන්න මගේ අතේ තියෙන ගුරු ගීතේ පොත බලන්න දුවිෂේ මොකද අල්තිනායිට කියන්නේ අල්තිනායිට කියනවා මෙන්න මෙහෙම. අල්තිනායි දැන් උඹයි මමයි එක වැඩක් කරමු. ඔහු මදසිනා පෑවේ අපි මේ පැලෑටි දෙක හිටවමු මේ පැලෑටි දෙක වැඩි උස් ලොකු ගස් වී ශක්තිමත් වෙනවා වගේ නුඹත් හැදිලා වැඩිලා හොඳ කෙනෙකු වෙයි නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට හිම හොඳ පරදසාවක් කියලා බා මට හොඳටම විශ්වාසයි නුඹ තවම ලපටි හරියට මේ පොපුලර් පැලෑටි වගේ අල්තිනයි අපි දැන් මේ පැලෑටි හිටවමු හොඳේ නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්නට වාසනාව ලැබේවයි කියා පතායන පැලෑටි හිටවමු අපි කලින් පස්සේදි කතා කරා වගේ දුවිෂෙන් මෙතෙන්දිත් මේ පැලෑටි හිටවද්දි දුවිෂෙන් අල්තිනායිට යෝජනා කරන්න ඔබ හොඳ ඉගෙන ගන්න ඕනි කියන එක මිසක් ඔබ කවදා හරි ඇවිල්ලා මගේ මුණුපැංගේ වැඩ කරන්න ඕනි කියන කාරණාව නෙමෙයි. හැබැයි ඔබ මතු කරන ප්‍රශ්නයට මම එන්නෙම ඕන පුණයක් ඉදිරි කරන්න ලෑස්තියි. ඒ තමයි මේ පොප්ලර් පැලෑටි දෙක ඔවුන් දෙදෙනාගේ ආලේ අහිංසක ප්‍රකාශනයක් විතරක්ම දෙන්නේ. එය රුසියානු සමාජවාදී සෝවියට් දේශයේ සමාජවාදී විරුද්ධ එක්තරා ප්‍රකාශනයක් දෙවෙනවා. මේ බලන්න දැන් මේ පස්සේ කාලෙකදී අල්තිනයි මේ පොපුලර් ගස් දෙක දිහා බලාගෙන හිතනනේ ඇයි හිතනවා අනේ අනේ පොපුලරේ නුඹලා ලපටි පැලයන් සිට දැන් ලොකු ගස් දක්වා වැඩි සිටි මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද නුඹලා සිටවමින් බලාපොරොත්තු බවේ සිහින දුවේ කුංචිලා කියනාවක සියල්ල ිට වී තිබේ
ඇයි නුඹලා මේ තරම් දුක් මුසු බවකින් සසුම්ලන්නේ කුමක් නිසාද හඬා වැළපෙන්නේ ළඟ ළඟම සීත කාලයේද බැවි නුඹලාගේ අතුවල කොළහැලියන් නිසා ජනතාවගේ දුක් ගැහැටි විඳ දරා ඉන්නට බැරි නිසාද මෙන්න මේක හරිම වැදගත් තැනක් කියලා මට හිතෙනවා ඇයි මං එහෙම කියන්නේ මේ පොපුලර් පැලෑටි දෙක මේ පොපුලර් ගස් දෙක විසින් සංකේතවත් කරනවා දැන් මේ ගස් දෙක ලස්සනයි ගස් දෙක සුළඟට වෙනනවා ගස් දෙක ගීතවත් කොළ සෙලවෙද්දි ගීතවත් හැබැයි මොකද්ද ශෝකයක් ශෝකීතානයක් හැම විටම මේ පොපුලර් ගස් ගැන සඳහන් කරන්නේ මතක් වෙනවා අපිට දැනෙන්න ගන්නවා මේකට හේතු තමයි ඔවුන්ගේ නොකල ප්‍රේමයේ පිළිබඳ සංකේතයක් වෙනවා වගේම රුසියා සෝවියට් සමාජවාදී පිළිබඳත් එක්තරා විදිහක සංකේතයක් බවට මේක පත් වෙනවා අපේ පිළිඳු ඉදිරිය ප්‍රකාරණ පුළුවන් විප්ලවයේ සැබෑ ජයග්‍රහණ විප්ලවයේ සැබෑ අයිතිකරුවන්ට අහිමි වීම පිළිබඳව සංකේතයක් බවටද මේ පොපුලර් ගස් එක පත් වෙනවා රණ්ඩු සර්වල් කළා කෑ ගහලා දෙයක් දිනා ගන්නට වඩා නිහෙදකම එහෙම නැත්නම් ප්‍රේමේ සමහරක් දේවල් දිනා ගන්න එක හරි ලේසියි කියලා දුෂයෙන් පෙන්වා දෙනවා කියලා මම හිතනවා ඒ ඉස්මතු කළ හැකි එක් චරිතයක් විදිහට සතිම් කුල් කියන චරිතය මම දකිනවා ඉතින් ඒ පිළිබඳව ඔබගේ අදහස් මොනවද මම ඔබට කලිනුත් කිව්වනේ මම ගුරු ගීතයේ බොහෝ වතාවක් කියවලා තියෙනවා කියන්නේ හැබැයි මේ මෑතකදී තමයි මට මේ සතිම් කුල් කියන චරිතය හොඳින්ම නිරීක්ෂණය වෙන්නේ සමහර විට මගේ සමාජ ජීවීමේ සිද්ධ වෙච්ච යම් විපර්යාසයක් නිසා වෙන්නේ ඇති එහෙම වෙන්නේ දැන් අපි කල්පනා කරලා බලමු අපි සතිම් කුල්ව මුලින්ම මුණ ගැහෙන්නේ කොතනදද කියලා මේ චරිතයත් ඇවිල්ලා අර දුයිෂයෙන්ගෙන් අල්තිනායගෙන් ඒ සෙවනෙලි වලින් වැහුණු චරිතයක් පොපුලර් ගස්ගේ සෙවනෙල්ලෙන් වැහිච්ච තව චරිතයක් මේක ඔහු දුයිෂයෙන් පළමුවෙන්ම අයිලේ වැසියන් අමතද්දි පාසල ගැන කියන්නේ හැමෝම දුයිෂයෙන් පෝෂක කරගෙන යනවා උඹ කවදද මුල්ල කෙනෙක් උනේ අපි දන්නවනේ උඹ අරූගේ පිතා උඹ කොහොමද උගන්වන්නේ උඹට කවද දුරුකමක් හම්බුනේ එහෙම හද්දි ඒ හැම ප්‍රශ්නයකටම දුයිෂයෙන් හරි අපූර්වට උත්තර දීලා ගම්මුම්ව මෙල්ල කරගන්නවා හැබැයි පැත්තකට වෙලා විමසිල්ලෙන් මේ දිහා බලන සතෙන් කුල් ඉලක්කෙටම ගල ගහනවා ඉලක්කෙටම වෙඩි තියනවා ඔහු අහනවා උඹ කොහොමද ජීවත් වෙන්නේ දුරුකම් විතරක් කරලා ඊට පස්සේ දුයිෂයෙන් කියනවා මට එකට පඩියක් හම්බෙන්න එහෙනම් ඉතින් අපිට වද දෙන්න නැතුව උඹම ඉස්කෝලේ කරගෙන ඵලයන් කියලා සතෙන් කුල් කියනවා ඔහුගේ යෝජනාවට අවනත වෙලා ගම්මු හැදලා යනවා මෙන්න මේ සතෙන් කුල් කොත පටන් ගන්න විදිහ එතනදී හම්බෙනවා ඊට පස්සේ මේ සතුන් කුල්ල අපිට මුණ ගැහෙන්නේ කොතනද ඊට පස්සේ මේ සතුන් කුල්ල අපිට මුණ ගැහෙන්නේ අල්තිනායිව මොස්කව් වලට හැරලවන්න දුම්රියේ ස්ථානට යද්දී කරතම්බායි දුයිෂේනුයි අපතම තව කෙනෙක් යනවා ඒ තමයි මෙන්න මේ සතුන් කුල් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද දුයිෂේන්ට පුළුවන් වෙනවා තමන්ගේ ආරම්භයේදී තමන් තෙදිරි වුණු සතුන් කුල්ල තමන්ගේ කඳුරට තමන්ගේ පාර්ශවයට දිනා ගන්න කොහොමද හු දිනාගත්තේ හැබැයි සතින් කුල දිනාගත්තා. ඔහු කොතරකවත් සතින් කුලට බයියෙක් කියන්නේ. ඔහු කොතරකවත් සතින් කුලට වහලෙක් කියන්නේ. ඔහු කොතරකවත් සතින් කුලට මෝඩෙක් කියන්නේ. මෙන්න මේක තමයි අපි දුයිෂයෙන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. සමාජ ක්‍රියාකාරකයෝ දුයිෂයෙන්ගෙන් ඉගෙන ගන්න ඕනේ වැදගත්ම පාඩම. මිනිස්සුක දිනා ගන්න පුළුවන් දෝෂාරෝපණයෙන් නෙමෙයි අවලාදයෙන් නෙමෙයි ප්‍රේමයෙන් ආදරයෙන් සහ කැපවීමෙන්. දුයිෂයෙන් තනියම වැඩ කරා මිනිස්සු හොර විහිළු කරද්දි ඔහුව සරදමට ලක් කරද්දි මට අපරාධී දුයිෂයෙන් වගේ දුයිෂයෙන්ව අපහාද වෙනගන්න බැරුණේ කියලා අස්සෝ පිට යන සමහර මෝඩ මිනිස්සු අල්පින අයට අද එහෙම කියද්දි දුයිෂයෙන් මේ කාටවත් වෛර කරන්න ගියේ නැහැ චෝදනා කරන්න ගියේ නැහැ හැබැයි ඒකෙන් අදහස් වෙන දුයිෂයෙන් නිවටේ කියන කෙනා මේ මොකද ඔහු අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වෙලා රතුමූලගේ යටිබඩට පයින් ගැහුවා විප්ලවවාදී ක්‍රියාත්මක වෙන්න ඕනේ ආදරයත් එක්ක අවශ්‍ය මොහොතේදී සටන්කාමී වෙන්න ඕනේ මෙන්න මේ වැදගත් පණිවිඩය කියන්න අයිත් මාතු පාවිච්චි කරන චරිතය තමයි සතෙන් කුල් අපේ සමාජයේ වැඩිපුර ඉන්නේ සතෙන් කුල්ලා කවුරු හරි සමාජ ක්‍රියාකාරකෙක් මේ මොහොතේ ඉන්නවා නම් කවුරු හරි විප්ලවවාදියෙක් මේ මොහොතේ ඉන්නවා නම් ඔහු තේරුම් ගන්න ඕනේ දුයිෂෙන් සතෙන් කුල් දිනාගත් ආකාරයට අපි අපේ වටහා සිටින සතෙන් කුල්ලව ජයග්‍රහණය කරන්න සිතක රැඳි මතක පතත ඔබ වර්තමාන පරපුරේ ලේකකෙක් තැබෑරුමට වරෙන් සිංහයෝ හා
लेखन कलावटीन ඊළඟට මම බලාපොරොත්තු වෙනවා නවකතාවක් රචනා කරන්න මේ දවස් දෙක කාර්යය තමයි නියමිලා ඉන්නේ. ඉතින් ඒ වගේම මම ඔබට ස්තුතිවන්ත වෙන්න කැමතියි මම ඊටම ප්‍රිය කරන කෘතියක් පිළිබඳව මම සාමාන්‍යයෙන් ප්‍රිය කරන කෘති කිහිපයක් තිබෙනවා මගේ ළඟ 30ම තිබෙන එකක් ELOH ගැටමැස්සා අනිත් එක තමයි චිංගිස් සයිත්මතුගේ ජමීලා අනිත් කෘතිය තමයි ගුරු ගීතේ මම ප්‍රිය කරනම කෘතියක් ගැන මට මේ විදියට කතා කරන්න අවස්ථාව ලබා දීම ගැන මෙත් මිරි වීරසිංහ මම ඔබට මෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා. ඔව් ඔබගේ සියලුම අනාගත වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සියහඬ අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අද අපගේ සියහඬ මැදිරියට පැමිණි නලින්ද සංජීව ලියනගේ මහතාට සියහඬ අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම තවත් දවසක රස පොතක් සමග ඔබගේ ආලින්දයට පැමිණෙනවා කියන බලාපොරොත්තුව මත අදට සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. මම මෙත්මිනි විරසිංහ. අහස පුරා අද වලාකුළුත් ඇත කඳු මුදුනේ උස පොප්ලල් ගස් දෙක කතා කරනවා සුළඟට නැමි නැමි නුඹට ඇහෙනවද අල්පීනායි නුඹට ඇහෙනවද අල්තිනායි ගාවට පිනිවැටෙනා විට මම දැක්කා යකඩ සපත්තුව හරියට නපුරුයි පුංචි පාසලේ මැටි බිත්තිය ළඟ ඊයේ රෑත් මම ගත කෙරුවා ඊරැත් මම ගත කෙරුවා පතන බිමෙන් නෙමෙ මම දැක්කා කුඳු පියලිය කොළ පො
පොඩි කල පායුග දුයිසින් කියනා දුප්පත් මාළඟ අකුරු කියවනා අල්තිනාය අකුරු කියවනා අල්තිනාය නාදම් පාටයි අයිලය පිටු පස අහස පුරා අද වලාකුළුත් ඇත කඳු මුදුනේ උස පොප්ලර් ගස් දෙක කතා කරනවා සුළඟට නැමි නැමි නුඹට ඇහෙනවද අල්තිනාය නුඹට ඇහෙනවද අල්තිනාය සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ